සුබදවසක් ඔයාලා හැම දෙනාටම. අද මම කතා කරන්න යන්නේ මට ආව කොමෙන්ට්ස් වගේ ගැන. පළවෙනි කොමෙන්ට් එක තම ආවේ මම ලංකාවේ හොඳම ඉස්කෝල 10 ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ මට ඇත්තටම වැරදි මාක්ස් වෙනවා. ආනන්ද කොලෙජ් එකේ ෆොටෝ එකක් ෆොටෝස් වගේ කියලා පෙන්නන්නේ නාලන්ද කොලෙජ් එකේ ෆොටෝස් වගේ. ඒක ගැන කොමෙන්ට් එකක් කරලා තියෙනවා. මාව දැනුවත් කරලා තියෙනවා අන්නෝන් ES5H කියන කෙනා. ඉතින් ඇත්තටම තෑන්ක්ස් ඔයා මට කිව්වට. මම වැරදිමකින් පෙන්වන්නේ නාලන්ද ස්කෝලේ එකක්. අපි බලමු ඇත්තරම ආනන්ද කොලේජ් එක මොන වගේ ෆොටෝස්ද තියෙන්නේ කියලා මේ වීඩියෝ එක දාමු. මේ තියෙන්නේ ආනන්ද කොලේජ් එකේ ෆොටෝස්. අපි ඒක බලාගෙන යමු. ඇත්තරම ආනන්ද කොලේජ් එකේ ෆොටෝස් ටික මෙන්න මේක. මේක වෙනස්. මම කලින් පෙන්නුවේ මගේ කලින් වීඩියෝ එකෙන් මම කරලා තියෙන්නේ. දැන් මෙතන බලන්න ඔයාලා. হ্যাঁ গুগল লাগে বিদ্যালয়ে দেখা বলবো আমি আনন্দ বিদ্যালয় গেলে মাম পেন আনি কালিম ভিডিও কি নারান্দ বিদ্যালয়ে ওয়ালটা বলাগান পুলবো আমি নারান্দ বিদ্যালয়ে বিদ্যালয়ে সিনিয়র লাইব্রেরি কে পেন আনি তিনি আনন্দ কলেজ কে আমি বিস্তার করাদি আপিট বলাগান পুলবো দেন মাম পেন আনি আনন্দ বিদ্যালয়ে ফটোস মি আনন্দ বিদ্যালয়ে পুদু মেদুর ඔයාට පේනවා නෙළුම් කුරල පරිශ්‍රය පිටුපසින් දැක්ගන්න ලැබෙනවා මේ ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩා පිට්ටනිය පසුපස. ඒ කොළඹ 10 තමයි පිහිටලා තියෙන්නේ. ආනන්ද කොලීච් එකේ මේ බස්ත්‍රියක් ඔබට දැනගන්න දැක්ගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයාලා මගින් වෙච්ච පැරදීමට මට සමාව දෙයි කියලා. අපි බලමු ඊළඟ කොමෙන්ට් එක මට ඇවිල්ලා තියෙන. ඊළඟට පෙරියසාමි නිරෝෂන් කියන මහත්මයා මට හොඳ කොමෙන්ට් එකක් දීලා තියෙනවා. ඒ වගේම NML TV 8480 කියන පුද්ගලයන් මට කොමෙන්ට් කරලා තියෙනවා ආනන්ද කොලේජ් කොළඹ 10 තියෙන්නේ කියලා. ඔව් මම පිළිගන්නවා මම අදී වැරද්දක් වුණා කියලා. සමාවෙන්න හැමෝටම. එතකොට අපේ ස්කූල් හොඳ නැද්ද කියලා එක්කෙනෙක් අහලා තියෙනවා. නේ මම ඇත්තටම මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ හොඳම පාසල් 10 කියලා අනිත් ස්කූල් වලට අගෞරවයක් කරන්න නෙමෙයි. ලංකාවේ වැඩිම සිසුන් ගණනක් සිටින ජාතික පාසල් හොඳම ජාතික පාසල් 10 තමයි මම මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ සිසුන් සංඛ්‍යාව 90, ඒ වගේම ගුරුවරයන් සංඛ්‍යාව 90, ඒ වගේම වැඩි ලකුණු ප්‍රමාණයක් එතකොට ගන්නවා. මොකද ළමයි වැඩියෙන් මේකේ ඉන්න හින්දා මේ ස්කෝල්වල ඒ වෙනදා ඒම ස්කෝල පිළිබඳව දැනුවත් කරන්න ඔබගේ දරුවාව ළමයාව ශිෂ්‍යත්වයේ පාස් කරලා හොඳ ස්කෝලයකට දාගෙන මොන ස්කෝලද හොඳ කියලා ඔළුවේ තියෙන්න ඕනේ, අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කට්ටියට උදව්වක් වෙන්න තමයි මේක ඇත්තටම කරලා තියෙන්නේ. ඊළඟට බලමු ඊළඟ කමෙන්ට් එක. ඊළඟ කමෙන්ට් එක ඇවිල්ලා තියෙන මම තව වීඩියෝ එකක් කරා නිින්ද යන්නේ නැති අයට. පැය 8ක් නිදාගන්න බැරි ඇයි, කොහොමද පැය 8ක් නිදාගන්නේ දවසකට කියලා අන්න එහෙම වීඩියෝ එකක් කරා. මේ ඒ වීඩියෝ එක ගැන කොමෙන්ට් කරලා තියෙනවා රසිකා කුමාරි මහත්මිය. අනේ මට නිින්දක් නැහැ, රාත්‍රී නිතරම ඇහැරෙනවා, හරි ආසයි නිදා ගන්න ඕනේ. ඉතින් එයාට මම හිතනවා ඒ කට්ටියට මේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් ලබා ගත්තා කියලා. එයන් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා ඔයාලගෙන් මම ඇත්තටම සමාව ඉල්ලනවා. වෙච්ච වැරදි වලට මම වැරදි කඩුපාඩු හදාගෙන මේ වීඩියෝ එක මේ චැනල් එක හවතුරට හොඳින් පවත්වාගෙන යන බලාපොරොත්තු වෙමින් සමු ගන්නවා. පල්ලෙහා ලින්ක් ඇති ඔක්කොම මේ වීඩියෝස් වල ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොම ස්තුතියි.